පරිසරයට මෙබඳු සුන්දරත්වයක් මුසු කරලන කලපු ආශ්‍රිත පරිසර පද්ධති 200කින් පමණ මෙරට පොහොසත් කලපුදිය සැලකෙන්නේ මිරිදිය හා කරදිය අභිභවන නිෂ්පාදන ශක්තියාවකින් හෙබිවුවක් ලෙසයි. එනම් කලපු යනු ආදායම් උල්පතක්. මෙරට වැඩිම හා සාරවත් කලපු පිහිට ඇත්තේ වයඹ මුහුදු තීරය ආශ්‍රිතවයි. එයින්ද කල්පිටියේ සිට මුන්නලම දක්වපු වපසරිය වැදගත් වනවා. එමෙන්ම කලපු ආශ්‍රිත රක්ෂිත සීග්‍රේන් සංහාරයට ලක්වමින් තිබෙන්නේද කල්පිටියේ සිට මුන්දලම දක්වා වූ වපසරිය තුලයි. මේ 2009 වසරේදී එබඳු සංහාරයක් පිළිබඳව විමර්ශන කළ අනාවරණයක දර්ශනයයි. මේ සංහාරයට වගකිව යුතු අයෙකු සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබුණද නීතිය ක්‍රියාත්මක වූයේ නැහැ. මෙබඳු සංහාරයකට වගකිව යුතු බවට සඳහන් පැමිණිල්ලක් ලැබී තිබියදීත් අදාළ තැනැත්තාගේ නිවසට පොලිස් ආරක්ෂාව ලබා දෙන බව විමර්ශන අනාවරණ කළා. අදාළ සංහාරෙන් වසර 13ක් ගෙවී යමින් තිබියදී එම කලපු රක්ෂිතය මුඩුබිමක් ලෙස පැවතීම තුළින් කියාපාන්නේ සංහාරකයින්ට නීතිය ක්‍රියාත්මක නොවන්නාසේම සංහාරයට ලක්වන කලපු රක්ෂිත ප්‍රතිෂ්ඨාපනය නොකෙරෙන බවයි. රටේ කලපු රක්ෂිත වැඩි ප්‍රමාණයක් පවතිනුයේ ප්‍රාදේශීය ලේකම්වරුන් බාරේ. වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින කලපු රක්ෂිත තරමට ප්‍රාදේශීය ලේකම්වරුන් බාරේ පවතින කලපු රක්ෂිත සුරක්ෂිත නැහැ. ප්‍රාදේශීය ලේකම්වරුන් කලපු රක්ෂිතද ඉඩම් ලෙස සලකා අදාළ ඉඩම් පරිහරණ කමිටු හරහා ඉස්සන්කොටු ඇතුළු ක්‍රියාකාරකම් සඳහා බදු දෙනවා. එහිදී වාර්ෂික බදු පදනම වෙනුවට දීර්ඝකාලීන බදු ක්‍රමය අනුගමනය කෙරෙන බැවින් කල්පිටිය පුත්තලම හා මුන්දලම යන රටේ කලපු සිතියමින් මැකී යන දිනය වැඩි ඈතක නොවේ. අපි මේ ගැන කටයුතු නොකර ගත කරන කාලය ගත වෙන්න සිද්ධ වෙන්නේ කලපුවේ විනාශය තව තවත් වැඩි වෙන එක. ඒක නිසා දැනට දීලා තියෙන සංවර්ධන ව්‍යාපෘති වලින් එහා මෙවැනි කිසිම ව්‍යාපෘතියකට අවසර නොදීම සුදුසුයි කියන එක තමයි අපිට පෙන්නුම් කරන්න පුළුවන්. විමර්ශන 2009 වසරේදී අනාවරණ කළ මෙම කලපු රක්ෂිත බිම ඇතුළුව පුත්තල මහා කල්පිටිය කලපු ආශ්‍රිත කලපු රක්ෂිත බිම් අක්කර 36ක් මෙවන විට ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටු වෙත යොමු කර තිබෙන්නේ දීර්ඝකාලීන බදු පදනම මත මුදා හැරීමේ සැලසුම් ඇතිවයි. මෙබඳු අති සංවේදී පරිසර පද්ධති සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය ඉඩම් පරිහරණ කමිටුවලට පැවරී තිබීමම සංහාරයක් නොවේද? පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.